Right. අපි දැන් කතා කරන්න යන්නේ ස්නායු පටකය පිළිබඳවයි සාකච්ඡා කරන්න යන්නේ. ස්නායු පටකය පිළිබඳ සාකච්ඡා කරන්න යන්නේ. උදේ ස්නායු පටකය කියලා කියන්නේ අපේ ශරීරයේ පණිවිඩ ගිනියන්. අපේ ශරීරයේ පණිවිඩ ගිනියන්. අපි කියනවා ස්නායු ආවේග ගිනියන්න සකස් වෙච්ච පටකයට කියනවා මොකක් කියලාද? ස්නායු පටකය කියලා. දේහයේ ආවේග ගෙන යාම සඳහා නැත්නම් පණිවිඩ ගෙන යාම සඳහා හැඩ ගැහිච්ච පටකයට කියනවා ස්නායු පටකය කියලා. දැන් අර අපි කලින් ගත්ත උදාහරණය බලන්නකො. අතේ මදුරුවෙක් වහලා හිටියාම අපි උට අනිත් අතින් පාරක් ගන්නවා. ඒක දැන් මදුරුවෙක් වහලා ඉන්නවා දැක්ක ඇස්වලින්. ඇස්වලින් දැක්ක පණිවිඩේ කොහෙට යන්න ඕනද? මොළේට යන්න ඕන. මොළේදී තේරුම් ගන්න ඕන මේ මොකද්ද මේ සිද්ධිය කියලා. අතේ මදුරුවෙක් වහලා ඉන්නවා දැන් මොකද්ද කරන්න කියලා. පාරක් ගන්න ඕන. ඒතර මොළෙන් පණිවිඩයක් යවන්න ඕන මේ අතේ පේශිවල. එතකොට තමයි මූට පාරක් වදින්. එතකොට පුතේ දැන් මේ පණිවිඩය ගිනියන්න එපා. S2 කේ මොලේට මොලේදි මේක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ අතේ පේශි වලට මේ පණිවිඩය එන්න ඕන. ආන්ගේ පණිවිඩ ගිනියන්න සකස් වෙච්ච පටකයට තමයි කියන්නේ ස්නායු පටකය කියන්නේ. එහෙනම් මොකද්ද ස්නායු පටකය කියලා කියන්නේ? නැත්නම් ස්නායු පද්ධතිය කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. මේ ස්නායු පටකයෙන් ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා පුතේ දේහයේ ස්නායු ආවේග ගෙන යාම සඳහා හැඩ ගැහිච්ච පටකයට කියනවා අපි ස්නායු පටකය කියලා. එතන මේ ස්නායු පටකය නැත්නම් ස්නායු පද්ධතිය පුතේ ව්‍යුහමය ඒකකය. ව්‍යුහමය ඒකකය. ඒ කියන්නේ ස්නායු පටකය නැත්නම් ස්නායු පද්ධතිය හැදෙන්න මුල් වෙලා තියෙන්නේ මෙන්න මේවා. ස්නායු පද්ධතිය ව්‍යුහමය ඒකකය මොකක්ද කියලා අහුවත් අපි කියන්නේ පුතේ නියුරෝන කියලා. නියුරෝන කියන්නේ අමුතු జాතියක් නෙමෙයි ස්නායු සෛල. ස්නායු සෛල. මේවා සාමාන්‍යයෙන් පුතේ දිග නිසා මේවට ස්නායු තන්තු කියලා කියනවා. ස්නායු සෛල කියලා කියනවා. ස්නායු තන්තු කියලා කියනවා. ඔයාලගේ ඇඟේ තියෙනවා පුතේ ප්‍රධාන නියුරෝන වර්ග 3ක් තියෙනවා. ඔයාලගේ ඇඟේ තියෙනවා ප්‍රධාන නියුරෝන වර්ග 3ක් තියෙනවා. පළවෙනි වර්ගයට කියන්නේ අපි සංවේදක නියුරෝන. සංවේදක නියුරෝන කියලා කියනවා. එහෙම නැත්නම් මේවට කියනවා අභිවාහී නියුරෝන කියලා කියනවා. සංවේදක නියුරෝන එහෙම නැත්නම් අභිවාහී නියුරෝන කියලා කියනවා. දෙවෙනි වර්ගයකට කියනවා අපි අතරමැදි නියුරෝන කියලා. අතරමැදි නියුරෝන නැත්නම් ඒවට කියනවා අන්තරහාරක නියුරෝන කියලා. අන්තරහාරක නියුරෝන කියලා කියනවා. තුන්වෙනි නියුරෝන වර්ගයකට කියනවා චාලක නියුරෝන කියලා. එහෙම නැත්නම් කියනවා අපවාහී නියුරෝන කියලා. මේ තමයි ඔයාගේ ඇඟේ තියෙන ප්‍රධාන නියුරෝන වර්ග තුන. එහෙනම් මොකක්ද ස්නායු පටකය නැත්නම් ස්නායු පද්ධතිය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දේහයේ ආවේග ගෙන යාම සඳහා හැඩ ගැහිච්ච පටකය. ආවේග නැත්නම් පණිවිඩ ගෙනියන්න හැඩ ගැහිච්ච පටකය. ස්නායු පද්ධතියේ පුතේ ව්‍යුහමයකකේ තමයි නියුරෝන. ඒවට ස්නායු සෛල කියලාත් අපි කියනවා, දිග වැඩි හිඳ ස්නායු තන්තු කියලාත් කියනවා. මිනිස්සුරේ තියෙනවා පුතේ ප්‍රධාන නියුරෝන වර්ග ස්නායු සෛල වර්ග තුනක්. සංවේදක නියුරෝන, අතරමැදි නියුරෝන, චාලක නියුරෝන. මේවට අපි අභිවාහී නියුරෝන කියනවා, අන්තරහාරක නියුරෝන කියනවා, අපවාහී නියුරෝන කියලාත් කියනවා. දැන් මේ නියුරෝන වලින් මොකද්ද කරන්න කියලා අපි බලමුකෝ. ඔයාගේ තියෙනවා පුතේ මේ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කොටස. මේ තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. මම කෙටි ඉන්දියානම් මස්ප කියලා ඈ. මධ්‍ය ස්නායු පද්ධතිය. ඔය මධ්‍ය ස්නායු පද්ධතියට අයිති වෙන පුතේ කොටස් දෙකයි. එකක් තමයි පුතේ මොළය අයිති වෙනවා, අනිත් එක තමයි සුසුම්නාව අයිති වෙනවා. මොළයයි සුසුම්නාවයි තමයි ඔයාගේ මධ්‍ය ස්නායු පද්ධතියට අයිති වෙන්නේ. මොළය සහ සුසුම්නාව. දැන් මේ තියෙන්නේ පුතේ සංවේදී අවයව නැත්නම් ප්‍රතිග්‍රාහක. සංවේදී අවයව නැත්නම් ප්‍රතිග්‍රාහක. මේ තියෙන්නේ පුතේ කාරකයක්. මේ තියෙන්නේ කාරකයක් කියලා හිතන්න. එතකොට මෙන්න මේ සංවේදී අවයව වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා, සංවේදී අවයව වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා, සංවේදී අවයව වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා, සංවේදී අවයව වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා පුතේ පණිවිඩ ගේන්නේ මේ මේ කට්ටිය. සංවේදක නියුරෝන. සංවේදක නියුරෝන. මතක තියාගන්නත් ලේසියි. සංවේදී අවයව වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග ගේන්නේ කවුද? සංවේදක නියුරෝන. ඊට පස්සේ පුතේ අතරමැදි නියුරෝන තියෙන්නේ මේ මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුළේ. මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුළේමයි තියෙන්නේ අතරමැදි නියුරෝන. අතරමැදි නියුරෝන. හරිද? ඊට පස්සේ චාලක නියුරෝන තියෙනවා කොහේ ඉඳන්ද?
මධ්‍යස්නායු පද්ධතියේ ඉඳන් කාරක දක්වා පණිවිඩ කියන්නේ කවුද? චාලක නියුරෝන. හරිද? එතකොට සංවේදී අවයවවල ඉඳන් මධ්‍යස්නායු පද්ධතියට පණිවිඩ කියන්නේ කවුද? සංවේදක නියුරෝන. මේ මධ්‍යස්නායු පද්ධතිය ඇතුලේ ඉන්නේ කවුද? අතරමැදි නියුරෝන. එයාලා කරන්නේ සංවේදක නියුරෝන සහ චාලක නියුරෝන අතර සම්බන්ධීකරණය ගොඩනගලද? ඒ වගේම මධ්‍යස්නායු පද්ධතියේ ඉඳන් පණිවිඩ ගේන්නේ කාරක දක්වා කවුද? චාලක නියුරෝන. පැහැදිලි නේද? ආ දැන් ලියන්නකෝ මෙහෙම. ස්නායු පටකය කියලා ලියන්න. ස්නායු පටකයේ මාතෘකාව. ස්නායු පටකය තමයි මාතෘකාව. ලියන්න මෙහෙම. දේහයේ ස්නායු ආවේග ගෙන යාම සඳහා දේහයේ ස්නායු ආවේග ගෙන යාම සඳහා හැඩ ගැසී ඇති පටකය ආවේග කියන තැන උඩින් ලියන්න පොඩියට පණිවිඩ කියලා. දේහයේ ස්නායු ආවේග ගෙන යාම සඳහා හැඩ ගැසී ඇති පටකය ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය න්‍යුරෝණයයි. උදේ පහලින් ලියන්න මේ මෙහෙම න්‍යුරෝණ සමානයි ස්නායු සෛල ඒක සමානයි ස්නායු තන්තු. න්‍යුරෝණ සමානයි ස්නායු සෛල ඒක සමානයි ස්නායු තන්තු. තරුවක් දාන්න. මිනිස් සිරුරේ ප්‍රධාන න්‍යුරෝණ වර්ග තුනක් තිබේ. මිනිස් සිරුරේ ප්‍රධාන න්‍යුරෝණ වර්ග තුනක් තිබේ. එනම් ඔන්න ඔය නම් තුන ලියන්න. සංවේදක න්‍යුරෝණ වරහන් ඇතුලේ අභිවාහී න්‍යුරෝණ, අතරමැදි න්‍යුරෝණ වරහන් ඇතුලේ අන්තර්හාරක න්‍යුරෝණ, චාලක න්‍යුරෝණ වරහන් ඇතුලේ අපවාහී න්‍යුරෝණ.
हर दिन मैं आगे पूरी रूप एक कंदिन मैं आगे रूप एक कंदिन नीट पाल मास्पर के लिए थे माध्यस्थ नामे पद्धति मैं संवेदी आवे आवे तो हर इंडियन संवेदी आवे आवे और संवेद के न्यूरोन है मोले है मैं अतर में दिन न्यूरोन या मैं सुसुमना आवे चाल के न्यूरोन या कार के अधिनु मकिया ඉවරද මම කියන්න මෙතන ලිව්වේ සංවේදී අවයව කියලාද සංවේදී අවයවය මෙතන එන්න ඕන සංවේදක නියුරෝන මෙතන මල් ඉවර තියෙන මොළය සංවේදක නියුරෝන මේ මොළය මේ මැද ඉන්න එකේ නම පුතේ අතරමැදි නියුරෝන अतर मेदिनी उरोन मेगी दिगे सुसुम नाव कियला सुसुम नाव मेगी चालक न्यूरोन चालक न्यूरोन चालक न्यूरोन चालक न्यूरोन मेदन कारक चालक न्यूरोन कारक चालक न्यूरोन इट बस नीतमाय कारक चालक न्यूरोन नीतमाय कारक संवेदक न्यूरोन वरांगे अभिवाही न्यूरोन यार्थे तरुवाद दाललियान्न प्रतिग्राहक इंद्रियांगे सिट प्रतिग्राहक इंद्रियांगे सिट संवेदी अवयव संवेदी अवयव सिट प्रतिग्राहक इंद्रियांगे सिट संवेदी अवयव सिट प्रतिग्राहक इंद्रियांगे सिट संवेदी अवयव सिट नेत्तां प्रतिग्राहक इंद्रियांगे सिट संवेदी अवयवल प्रतिग्राहक इंद्रिया मध्यस्नायु पद्धति दक्वा मध्यस्नायु पद्धति दक्वा मध्यस्नायु पद्धति दक्वा मध्यस्नायु पद्धति दक्वा आवेग गिनेय मध्यस्नायु पद्धति दक्वा आवेग गिनेय मध्यस्नायु पद्धति दक्वा आवेग गिनेय अरे इवा सातर में न्यूरोन इवा सातर में न्यूरोन अतर में न्यूरोन और ना बारा ने अपने अंतर हारक न्यूरोन अतर में न्यूरोन ने अपने अंतर हारक न्यूरोन अतर में न्यूरोन ये मने अपने अंतर हारक न्यूरोन ले अन्न में वा
मेवा मान्य स्नायु पद्धति फुलपावती मेवा मध्य स्नायु पद्धति तुलपावती मेवा मध्य स्नायु पद्धति तुलपावती मेवा मध्य स्नायु पद्धति तुलपावती ඊළඟ තරලාපන මෙමගින් මෙමගින් සංවේදක නියුරෝන සහ චාලක නියුරෝන අතර සංවේදක නියුරෝන සහ චාලක නියුරෝන අතර සම්බන්ධීකරණය ඇති කරයි සම්බන්ධීකරණය ඇති කරයි සම්බන්ධීකරණය ඇති කරයි තුමිනේක පුතේ चालक न्यूरोन वरायन अपवाही न्यूरोन 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 चालक न्यूरोन अपवाही न्यूरोन चालक न्यूरोन अपवाही न्यूरोन लियान मेवा मगिन मध्य स्नायु पद्धति कारक दक्वा मध्य स्नायु पद्धति कारक दक्वा मध्य स्नायु पद्धति कारक दक्वा स्नायु आवेग विनय मध्य स्नायु पद्धति कारक दक्वा स्नायु आवेग विनय मध्य स्नायु पद्धति कारक दक्वा स्नायु आवेग गिनेय स्नायु आवेग गिनेय अरे දැන් පුතේ මේ තුන් දෙනා ගැන වෙන වෙනම කතා කිරීමක් නෙදී නමුත් අපේ සිලබස් එකේ මෙයා සහ මෙයා ගැන කතා කරන්නේ නැතුව මෙයා ගැන පමණක් සාකච්ඡා කරනවා චාලක නියුරෝන ගැන විතරක් සාකච්ඡා කරනවා මේ දෙන්නා ගැන සාකච්ඡා කරන්නේ නැතුව ඉතින් අපි ඊළඟට වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ තනිකරම චාලක නියුරෝනේ පිළිබඳ සාකච්ඡා කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ।